ගෝඨාභය රාජපක්ෂ වන මම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධුරේහි කාර්ය හා කර්තව්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට අනුකූලව අවංකව ඉටු කරන බවටද ශ්‍රී ලංකා ජනරටයට පක්ෂපාත වන බවටද මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. අනතුරුව අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය ඇමතුවා රාජවංශයේ ශ්‍රේෂ්ඨතම නරපතියකු වන දුටුගැමුණු මහරජුන්ගේ පිළිරුව අභියස සිට ජාතිය අමතන්නට අවස්ථාවක් ලැබී තිබෙන්නේ මේ රටේ බහුතරයක් ජනතාව විසින් මට ලබා දුන් ඓතිහාසික ජනවරම නිසායි. අද මා ඔබ හමුවන්නේ අප සියලු දෙනාම ආදරය කරන මේ මව්බිමේ විදායක ජනාධිපතිවරයා, සේනාදී නායකයා මෙන්ම ඔබේත් ඔබේ දූදරුවන්ගේ ආරක්ෂාවේ වගකීම භාරගන්න ආරක්ෂක ඇමතිවරයා වශයෙනුයි. මා ඉතා ගෞරවයෙන් සඳහන් කරන්නට කැමති මේ මැතිවරණය ජයග්‍රහණය සඳහා වූ සුවිශේෂම පිටුවහල වූයේ අපේ රටේ සියුදිග වැඩවසන ගරුතර මහා සංඝරත්නය විසින් මට ලබා දුන් ආශිර්වාදය නිසා බව. සිංහල ජනතාවගේ සහයෙන් පමණක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකිව තිබුණු බව මා දැන සිටියත් මා දමිල හා මුස්ලිම් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළා ඔබත් ඒ ජයග්‍රහණයේ කොටස්කරුවන් වන්නට කියා. එයට ප්‍රතිචාරය නම් මා අපේක්ෂා කළ මට්ටමට තිබුණේ නැහැ. එහෙත් මා ඔබේ නව ජනාධිපතිවරයා වශයෙන් යලිත් ඉල්ලා සිටින්නේ මේ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සැබෑ ශ්‍රී ලාංකිකයන් ලෙස එකට මා සමග එක්වන ලෙසයි. බෞද්ධ දර්ශනය තුල ඉනිවන්නේ නීතිය, යුක්තිය හා සාධාරණත්වය සහතික වන ධර්මානුකූල රාජ්‍යයක්. සියලුම ජාතිකයන්ට, සියලුම ආගමිකයන්ට ക്ഷേම භූමියක් වූ පාලන තන්ත්‍රයක්. මගේ දූර කාලය තුල මේ රටේ බෞද්ධ දර්ශනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට මම අප කැප වී සිටිනවා. අපේ සාර ධර්ම පාරම්පරික සිරිත් විරිත් හා අපේකම ආරක්ෂා කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙනවා. සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ට තම ආගමික හා ජාතික අනන්‍යතාවයන් රැකගෙන ගෞරවාන්විතව ජීවත් වීමට ඇති අයිතිය අපි හැම විටම සුරකින්නවා. මැතිවරණ ව්‍යාපාරය පුරා මට අයෝමයක් ශක්තියක් වූ මගේ ජයග්‍රහණය වෙනුවෙන් අප කැප වී ක්‍රියා කළ ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති, පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාට මගේ ගෞරවපූර්වක ස්තුතිය පූජ කරනවා. ඒ සමගම මම ඔබතුමාට සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා. මගේ ජයග්‍රහණයට විශාල ශක්තියක් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ යාන්ත්‍රණයේ නිර්මාණතෘවරයා වන පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාටත් විශේෂ ස්තුතියක් මම මේ අවස්ථාවේ පුද කරන්නට කැමතියි. මට සහාය දීමට එක් වී මෙම මැතිවරණ ව්‍යාපාරය තුල සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළ හැමතාමත් අපි සමග සිටි සියලුම දේශපාලන පක්ෂවල නායකයන්ටත් මේ අවස්ථාවේ මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ මැතිවරණ ව්‍යාපාරය තුල අපහා එක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒ නායකෙනුත් දැක් වූ සහායත් මෙහිදී සිහිපත් කරනවා. කිසිදු දේශපාලන පක්ෂයක් වෙනුවෙන් මින් පෙර මැතිවරණ ක්‍රියාවලියකට සහභාගී නොවූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙවර අප වෙනුවෙන් ස්වේච්ඡාවෙන් වැඩ කළා. ඡන්දය දීම සඳහාම ලංකාවට පැමිණි අපේ විදේශගත ශ්‍රමිකයන් මෙන්ම තරුණ පරපුර මේ මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් දුන් සුවිශේෂ දායකත්වය මාගය කරනවා. ඡන්දය භාවිතා කළ ඔබ විසින් මේ ජනවරම මට ලබා දී තිබෙන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා අප විසින් රටට යෝජනා කළ, ජනතාව විසින් ජනතාව උදෙසා සකස් කළ ජනතා කේන්ද්‍රීය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමයි. එය මේ රටේ ඒකීයත්වය, ස්වෛරීත්වය හා ආරක්ෂාව සුරක්ෂිත කරන වැඩපිළිවෙලක්. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු වන සියලු කරුණු මගේ දූර කාලය තුල ඉටු කිරීමට මම
කටයුතු කරනවා. ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම මගේ රජයේ මූලික වගකීමක් ලෙස මා සලකනවා. අපේ මව්බිම ත්‍රස්තවාදයෙන්, පාතාල ක්‍රියාකාරකම් වලින්, සොරබියෙන්, කප්පං කරුවන්ගෙන්, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන්, කාන්තා හා ළමා හිංසනයෙන් තොර සුරක්ෂිත රටක් කරන්නට අවශ්‍ය රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය අපි යළිත් ශක්තිමත්ව ගොඩනගනවා. ලෝක දේශපාලනය තුළ විවිධ ජාතීන් අතර බල අරගලයන්ට මැදිවන්නට අපිට අවශ්‍යතාවයක් නැහැ. We want to remain neutral in our foreign relations and stay out of any conflict amongst the world powers. අප සමග සම්බන්ධතා පැවැත්වීමේදී අපේ රටේ ඒකීයත්වයට හා ස්වෛරීත්වයට ගරු කරන ලෙස අපි සියලුම රටවලින් ඉල්ලා සිටිනවා. අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සුරකීම අපේ මූලික වගකීමක්. ඒ නිසා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන අරමුණු ඉටු කිරීමේදී ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවට ලංකාව පත්කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ප්‍රතිවාදීන්ට අපහාස නොකර ප්ලාස්ටික් පොලිතින් වලින් තොර පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් හරහා අන් සියලු දෙනාටම ආදර්ශයක් සපයන්නට අපට පුළුවන් වුණා. රාජ්‍ය පාලනය තුලත් ඒ ආදර්ශමත් භාවය දිගටම පවත්වාගෙන යන්නට මම ක්‍රියා කරනවා. නීතියේ ආධිපත්‍යයට ගරු කරන, සමාජ සාධාරණත්වය සුරකින, දූෂණයෙන් වංචාවෙන් තොර සැබෑ ජනතා සේවයට කැපවුන වෘත්තීමය හා කාර්යක්ෂම රාජ්‍ය තන්ත්‍රයක් යලි මේ රටේ ස්ථාපිත කරන්නට මම ඔබට පොරොන්දු වෙනවා. අපේ අනාගත පරපුර වෙනුවෙන් ඉටු කිරීමට වගකීම් රාශියක් අපි සතුව තිබෙනවා. ගෝලීය නව ආර්ථික ප්‍රවණතාවන්ගෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම සඳහා ඔවුන් දැනුමින් සන්නද්ධ කිරීමට හා ඔවුන්ගේ කුසලතා වර්ධනයට උපකාර කිරීමට අපි ප්‍රමුඛත්ව යදී කටයුතු කරනවා. 21 වන ශතවර්ෂයේ අභියෝගයන්ට මුහුණ දීමට අපේ ජනතාව සූදානම් කිරීම සඳහා රටේ සෑම ක්ෂේත්‍රයකම නව තාක්ෂණය භාවිතාව පුළුල් කරනවා. අපගේ සමස්ත ජීවන රටාව තුළම ගුණගරුක බව, නීතිගරුක බව හා විනයගරුක බව රකින්න සමාජයක් ගොඩනැගීම සඳහා ඔබ සියලු දෙනාගේම සහාය මම බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිවරයා වශයෙන් මගේ වගකීම වන්නේ රටේ සියලුම ජනතාව වෙනුවෙන් සේවය කිරීමයි. ඒ අනුව මට ඡන්දය දුන් අය මෙන්ම නොදුන් සියලු දෙනාගේම පුරවැසි අයිතිවාසිකම් මම ආරක්ෂා කරනවා. අපේ ඉදිරියේ විශාල වගකීම් සම්භාරයක් තිබෙනවා. විශාල වැඩ කොටසක් කෙටි කලක් තුල ඉටු කරන්නට තිබෙනවා. උවමනාව තිබෙනවා නම් අපට කරන්නට බැරි දෙයක් නැහැ. මා මේ රටේ විධායක ජනාධිපතිවරයායි. රටේ යහපත වෙනුවෙන් මගේ විධායක බලතල ක්‍රියාත්මක කිරීමට මම කිසිවිටක පසුබටවන්නේ නැහැ. ඒ අනුව ජනතාව විසින් ලබා දී ඇති මෙම ඓතිහාසික ජනවරම ක්‍රියාත්මක කිරීම සඳහා මගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කළ හැකි නව රජයක් මා පිහිටුවනවා. මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. අනාගත පරපුර වෙනුවෙන් සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම සඳහා මා සමග එක්වන මෙන් සියලුම දේශප්‍රේමී ශ්‍රී ලාංකික ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා. ඔබ සැමට ස්තුතියි. තෙරුවන් සරණයි.